அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லாஹி வபரகாத்துஹு. ஹாய் பவன், வணக்கம். ඔබ හැමෝටම දන්නවා 28 වෙනි දින බේරුවෙල IOC ගෘහමාලේ මොනවද වුණේ කියලා හවස් වරුවේ මීඩියාස් වල නිවුස් වල හැම පැත්තෙන් පැතිරලා ගියා. පොලිසිය කරපු අරාජිත වැඩ, පොලිසිය ගහපු හැටිය මිනිසුන්ට. මට විතරක් වෙන වෙන් කතා කරන්න ගියේ නැහැ. මම ගියේ ටෝකන් නම්බර් එක ඉල්ලන්න අනිත් පොලිමේ සිට මගේ පෙට්‍රල් එක ගහගන්න. ඒකට පොලිසින් දීපු සහයෝගය මොනවද? හැමෝටම ගැටුම් පාරව ගහලා එළවපු එක තමයි තිබ්බේ. ඒ පිටත් එතන දහස් ගණන් මිනිස්සු හිටියත් මම විතරක් තනියෙන් ඒ සටන මම එතන කරා. එක්කෙනෙක් දෙන්නෙක් අන්තිමට ඇවිල්ලා මාවත එළියට ගන්න උදව් අරගෙන ඊට පස්සේ මම එහින් පිටත් වී ගියා. ඊට පස්සේ මම විඳපු වේදනාව දැනුත් මගේ කකුලේ ටිෂුස් දෙක ඩැමේජ් වෙලා තියෙන්නේ. දැන් තමයි අර සෝලන් ගති දැන් අඩුවෙගෙන ඉන්නේ ඇස්වල. සෝ මේක හැම පොලිසියකම හැම තැනම මේ ලංකාව පුරාම මේක වෙන දෙයක්. මීට මින් පස්සේ මේක වෙන්න හොඳ නැත. අපි හැමෝම අවශ්‍ය නිසා තමයි, අත්‍ය සේවාවට පමණක් නෙමෙයි මේ ෆියුල් එක, පෙට්‍රල් ප්‍රශ්න තියෙන්නේ. හැමෝටම අවශ්‍යයි අද. මේ බේරුල පොලිසියම පෙට්‍රල් අරගෙන මේ බේරුල ඇතුළම ගිහිල්ලා රුපියල් 2000ක් විකුණන ලීටර එකක්. මේක හැමෝටම දන්න දෙයක්. මේක කතා කරන්න ගියොත් අපිට වෙන්නේ වෙන දෙයක්. මම බය නැහැ මේවට. ඒ නිසා හෙට සිකුරාදා එකමාරට මම ආරාධනා කරනවා සයිලන්ස් ප්‍රොටෙස්ට් එකක් එන්න. අපිට මීට පස්සේ මේ වගේ දෙයක් වෙන්න හොඳ නැහැ. අද මට වෙච්ච දේ හෙට ඕගොල්ලන්ට වෙන්න පුළුවන්. මම මට විතරක් කියලා මම ඉල්ලුවේ නැහැ. මටත් රුපියල් 2000 3000ක් වෙනුවෙන් මමත් බිස්නස්මන් කෙනෙක්, මමත් මැණික් ව්‍යාපාරිකයෙක්. මටත් කරන්න තිබ්බා, මටත් ගන්න තිබ්බා. මම බ්ලැක් එකේ ගත්තේ නැහැ, කවදාත් ගන්නෙත් නැහැ. කවුරුත් බ්ලැක් එකේ පෙට්‍රල් ගන්න එපා. අපි බ්ලැක් එකේ පෙට්‍රල් ගන්න ඒක පොඩි මිනිසුන්ට කරන අපි ලොකු අපරාධයක්. හැමෝම අවශ්‍යතාවෙන් ඉන්න මිනිස්සු. අද කාලේ කන්න බැරුව, බොන්න බැරුව, ළමයින්ට කිරිපිටියක් දෙන්න බැරුව ඉන්න කාලෙදී ඇයි පෙට්‍රල් රුපියල් 2000 2500ක් ලීටර් වලින් ගන්නේ? ඒක නවත්තන්න. හෙට